told your friend you're not okay. දැන් නංගිගේ ෆේෂල් එක ඉවරයි මෙතනින් අපි ඊළඟ සයිඩ් එකට යනවා ඒ පැත්තේ තමයි පෙඩිකියු වෙන මෙනිකියු එහෙම තියෙන්නේ අපිට පේනවා I know you told your friend you're not okay and tell me what's wrong and why you never said Maheshi movie YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා දවසක් මට අතරම ගිය සතියේ vlogs ගේන්න බැරි වුණා. අද මම දැන් මේ ලෑස්තිලා ඉන්නේ salon එකට යන්න. Salon එකේ නම තමයි noelines. ඔයාලා Instagram එකේ search කරලා බලනවා නම් @noelines කියලා search කරොත් ඔන්නාලට හොයාගන්න පුළුවන්. ඉතින් එයාලගේ Facebook page එකත් තියෙනවා. ඒ වගේම එයාලව contact කරගන්නේ පුළුවන් phone numbers mama screen එකේ යටින් දාන්න. ඉතින් මම Instagram එකේ දැකලා තමයි යන්නේ ගොඩක් එතන හරිම ලස්සනයි. මම යන්නේ pedicure එකක් කරන්න හිතාගෙන. ඉතින් මෙහි ඉන්න නංගිත් අද මාත් එක්ක යනවා. එයා කරන්නේ facial එකක්. ඉතින් අපි දැන් සමහර වෙලාවට facial එකක් කරන්න කියලා තමයි salon එකට යන්නේ. උනාට අපි දන්නේ ඒ කරන facial එක අපේ skin එකට ගැළපෙයිද මොන හරි allergic වෙයිද ඒව මේවා. ඉතින් ඒ නිසා එයාලා appointment එක දාන වෙලාවකම චුට්ටක් කලින් එන්න විනාඩි 30කට විතර කලින් එන්න. එතකොට අපිට පුළුවන් facial එක දාන client ගේ skin එක මොන වගේද කියලා බලලා මොකක්ද ගැළපෙන facial එක කියලා තීරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි චුට්ටක් කලින් යනවා. නැත්නම් appointment එක තිබ්බේ 4ට. ඉතින් එයාගේ facial එක ඉවරනාට පස්සේ තමයි මගේ pedicure එක පටන් ගන්නෙ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ කකුල් දෙක දැන් තියෙන්නේ කියලා. view යන්න හරි හිට ලියෝ. view යන්න හරි හිට. view යන්න. හරි අන්න යන්නනේ. එන්න මේ විදිහ තමයි තියෙන්නේ. මගේ මේ කකුලේ නම් පොඩි මාක් එකක් තියෙනවා. මේ බයික් එකේ ස්ටෑන්ඩ් එකට තුවාලේ ලයික් කරාම ගිහින් නැහැ. පාලියෝ ඉන්නකෝ. ඉතින් මේ ඒ වගේම කකුල ගත්තොත් චුට්ටක් මේ හරි එකා ඉන්න ලියෝ. යෝ. හරිවා තියෙන්නේ චුට්ටක්. ඉතින් මම ගෙදර ඉන්නකොට මීට වඩා පැහැලා තිබ්බා. පොඩ්ඩක් මෙහෙ තාම තමයි ඒක හරි ගියේ. මියෝ මේ කකුලේ චූට්ටක් විතර තියෙනවා. අපෝ ඉතින් දැනට මගේ කකුල් දෙක ඔය වගේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අර තුවාල මාක් වගේ pedicure එකකින් යන්නේ කියලා අපි හැමෝම දන්න. ඉතින් මට ගොඩාක් ඕනේ මගේ කකුල් දෙක හොඳට ක්ලීන් කරගෙන ඒ වගේම කකුල් වල තියෙන නියපොතු ගොඩාක් වෙලාවට අපිට මිස් වෙන දේවල් තමයි කකුල් වල තියෙන නියපොතු ක්ලීන් කරගන්න. ඉතින් ඒ වගේ දෙයකට මේ වගේ pedicure එක ගොඩක් හොඳයි කියලා මට හිතෙන නිසා අද pedicure එකට මම appointment එක දැම්ම. එහෙනම් අන්න අපි ඒ පැත්තට යමු. අපි දෙන්න බස් එකේ තමයි යන්නේ. ගිහිල්ලා අපි කිරලපනින් බහිනවා. එතන ඉඳන් බලමු කොහොමද යන්නේ කියලා. මමයි නංගි කිරලපනින් බහලා අපි වීල් එකක් ගත්තා. මොකද වෙලාවට යන්න ඕන නිසා ඒ උනාට පයින් යන දුරක් තමයි තියෙන්නේ. අපි මේ යන්නේ ස්ටැෆර්ඩ් ඇවෙනියු එකේ. මෙතනට ඇතුළු වෙද්දි කොහෙත්ම සලොන් එකක් කියලා නම් හිතෙන්නේ නැහැ. හරියට අපි යාළුවෙක්ගේ ගෙදර යනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් නංගිගේ ෆේෂල් එක පටන් ගන්න කලින් එයාට මොන වගේ ෆේෂල් එකක්ද ගැලපෙන්නේ කියලා තමයි බලන්නේ. එයාගේ මූණේ චූටි චූටි බිබිලි තිබ්බා. ඇත්තටම අපි හිතුවා පිම්පල්ස් කියලා. ඉතින් මෙතනදි බලලා එයාලා කිව්වා white heads black heads තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් අයින් කරොත් නංගිගේ මූණ ගොඩක් ක්‍රියා වෙනවා කියලා කිව්වා. ඉතින් ඒකට ගැලපෙන ෆේෂල් එකක් තමයි ඔන්න කරන්න යන්නේ. ඉතින් නංගි ඇතුලෙ චුට්ටක් රෙඩි වෙනවා යාගේ ෆේෂල් එකට. ඉතින් මම හිතුවා ඔයාලට පොඩි විස්තරයක් කියන්න. මොකද දැන් ඇත්තටම මේ කොළඹ ඉන්න කට්ටිය නම් ඇත්තටම මේ සලොන් එක ගැන දන්නවා. මොකද ගොඩාක් ෆේමස් සලොන් එකක්. නමුත් පිටේ ඉඳන් කවුරු හරි එනවා නම්
අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න දවස් 2 3කට කලින් වුණත් හොඳයි මොකද මමත් එහෙම තමයි මමත් දවස් 3කට කලින් තමයි අපොයින්ට්මන්ට් එක දාගත්තේ එතකොට ඔයාලට වෙලාවක් වෙන් කරගෙන එන්න පහසු වෙනවා එතකොට රස්තිය අද වෙන්නේ හැම හොයි නැහැ ඉතින් නංගිගේ අද කරන්න යාලා තීරණය කරපු ෆේෂල් එක තමයි කස්ටම් ෆේෂල් එක ඉතින් ඒක කොහොමද කරන්න කියලා මම ඔයාලට චූටි චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරන්නම් ඉතින් මුලින්ම යාලා නංගිගේ මූණ ඩබල් ක්ලෙන්ස් කරා ඉතින් ගොඩාක් නංගිත් එක්ක කතා කරලා යාලා අහපු දෙයක් තමයි මොනවාද පාවිච්චි කරපු ප්‍රොඩක්ට් මොනවාද පාවිච්චි කරපු ස්කින් කෙයා කියලා ඉතින් අන්න ඒ වගේ පාවිච්චි කරපු ස්කින් කෙයා ප්‍රොඩක්ට් එකකින් ඇති වුණ bleaching damage එකක් නිසා තමයි මේ වගේ black heads white heads ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ඒකට ගැලපෙන විදිහේ facial එකක් තමයි දැන් කරන්නේ. මෙතනදී ඒ ඔක්කොම ඉවත් කරනවා කියලා කිව්වා. ඒ වගේම නංගිගේ මූණ ගොඩක් අඳුරු වෙලා තියෙනවා. ඉතින් ඒ අඳුරු බව නැති කරලා bright look එකක් ගන්න පුළුවන් කියලා කිව්වා මේ facial එකෙන්. ඔයාලට අන්තිම වෙනකම් බැලුවොත් ගොඩාක් ලොකු වෙනසක් පෙනේවි. දැන් මේ කරන්නේ exfoliate එක. ඉතින් ඔයාලට පේනවා ඒක සාමාන්‍ය exfoliate එකකට වඩා ගොඩාක් වෙනස් කියලා. ඊළඟ ස්ටෙප් එක තමයි ස්ටීම් කරනවා. ඉතින් ස්ටීම් කරාට පස්සේ ගොඩක් ලේසි black heads white heads ඉවත් කරගන්න. මේ ඔයාලට පේන විදිහේ white heads ගොඩාක් තිබ්බා. ඉතින් එයාලා වෙනම ටිෂු එකට ඒක අරගෙන අයින් කරනවා. ඊට පස්සේ මේ විදිහට ජෙල් එකක් මූණේ ගානවා. ඉතින් මේ ගාන ස්කින් කෙයා ගොඩ වෙලා මූණේ තියන්නේ නැහැ. විනාඩි 10කින් 15කින් ඉවත් කරනවා. ඉතින් මෙතනත් විනාඩි 10ක් තිබ්බේ නැහැ. ඊට අඩු කාල සීමාවකදී මේ ජෙල් එක මූණෙන් ඉවත් කරගත්තා. ඊට පස්සේ එයාලා මේ විදිහට සීරම් එකක් ගානවා. නංගිගේ නහය උඩ ගොඩාක් කළු වෙලා තිබ්බා. එයා අර අතින් නහය උඩට හැමනිතරම පිහදාන නිසා කියලා කිව්වා. ඉතින් එහෙම කරන්න එපා කියලාත් කිව්වා. ඒ මාක් එක ගොඩාක් අඩු වුණා. ඉතින් ඔයාලට මේ පේන විදිහට මූණ, බෙල්ල, ඒ වගේම පිට ප්‍රදේශය හොඳට මසාජ් කරා මේ වගේ මොයිස්චරයිසර් ක්‍රීම් එකකින්. ඊළඟට තමයි ඔන්න මේ ජෙල් මාස්ක් එක පාවිච්චි කරන්නේ. මේක ඇස් වලට ඒ වගේම තොල් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඔර්ගනික් ජෙල් මාස්ක් එකක්. ඉතින් ඒ උනාට අපේ නංගි නම් චුට්ටක් බය වුණා ඇස් උඩ ගානවට. ඒ නිසා පස්සේ ඇස් උඩින් තියෙන ජෙලි කොටස එයාලා ඉවත් කරා. මොකද නංගි බය නිසා. මොකද එයා හැමනිතරම ඇස් දෙක අරිනවා. එතකොට ඇස් දෙක අරිනකොට ඇහැට යන්න පුළුවන් නිසා චුට්ටක් ඒ කොටස ඉවත් කරා. ඉතින් විනාඩි 15ක් විතර ගියාට පස්සේ මේ ජෙල් මාස් එක මේ විදිහට ඉවත් කරගත්තා. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා නංගිගේ මූණ දෙපැත්තේ තිබ්බ බිබිලි බිබිලි ස්වභාවය නැති වෙලා අඳුරු බව නැති වෙලා මූණට හොඳ පැහැපත් පෙනුමක් ලැබිලා තියෙනවා කියලා. දැන් නංගිගේ ෆේෂල් එක ඉවරයි. මෙතනින් අපි ඊළඟ සයිඩ් එකට යනවා. ඒ පැත්තේ තමයි පෙඩිකියු වෙන මෙනිකියු එහෙම තියෙන්නේ. අපිට පේනවා. මම ආයෙත් පෙන්නන්න. Maheshi.
ඉතින් මේ තියෙන්නේ නෝලයින් සලොන් එකේ මැනිකියුර් කරන ඒරියා එක. හරිම ලස්සනයි. ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්න හිතෙනවා ඒ තරම් හරිම ලස්සනයි. වටපිටේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ හරිම පිරිසිදුයි. ඉතින් මේ තියෙන්නේ තවත් මැනිකියුර් කරන ඒරියා එකක්. හරිම ලස්සනයි. ඉතින් මගේ පෙඩිකියුර් එකට යන්න කලින් මම ආවා උඩ කොටසට. ඉතින් මෙතන තියෙන්නේ වෙනමම ඒරියා එකක්. මේකට යාලා කියන්නේ ලිලි කෝට් එක කියලා. ඉතින් මේක ඇත්තටම ලක්ෂරියන් ප්‍රයිවට් ඒරියා එකක් විදිහට තමයි යාලා හඳුන්වන්නේ. ඉතින් මෙතනදීත් අපිට පෙඩිකියුර් එකක් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය පෙඩිකියුර් එකකට වඩා මෙතනදී සිදු කරනවා නම් චාර්ජ් එක ඇඩ් වෙනවා. අනේ ඉතින් සැලන් එක වටේම ඇවිදලා ලස්සන බලලා දැන් තමයි ඔන්න මගේ පෙඩිකියුර් එක කරන්න යන්නේ. ඉතින් අපිට මෙතනදී ජෙලි සෝක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට තෝරගන්න යන කාඩ් එකක් දෙනවා මොකක්ද ඇඩ් කරන්න කියලා. සමනය මගේ ස්කින් එකට මොකක් වගේ මිච්ච මේ තියෙන්නේ මට ඕනි කිව්ව ජෙලි සෝක් එක ඇඩ් කරලා මේක මිල්ක් ඇන් හනි ජෙලි සෝක් එක. ඉතින් මේක චුට්ටක් මුලදී මද රසනට වගේ තියෙනවා. ඊට පස්සේ ටික ටික ඒ ගතිය නැති වෙලා යනවා. පෙඩිකියුර් එක ඉන්නාට පස්සේ ගාන කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්.
ඉතින් මේ ස්ටාෆ් එක ගැන විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. සමහර සැලොන් වල මට නම් මූණ දෙන්න වෙලා තියෙනවා ගියාට පස්සේ. එතන ඉන්න අයගේ අපි කියන්නේ ලොකු ලයින්ස් අන්න ඒව බලන්න වෙන. ඇත්තටම මෙයාලා එහෙම නැහැ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම කියන්න ඕනේ මගේ දැන් මේ කකුල වලට පේන මාක් එකක්. ඒ මාක් එක නැති වෙන්න එයාලා කිව්වා ස්කින් ඩර්මයි නැත්නම් ඔයිල් ඔෆ් ඩර්මයි කියලා ක්‍රීම් එකක් තියෙනවා. ඒක ෆාමසි වල හරි සුපර් මාකට් වල වගේ බලන්න කිව්වා. ඉතින් ඒක අරගෙන ගන්න කිව්ව. එතකොට මාක්ස් එහෙම මැකෙනවා කියලා. විශේෂයෙන්ම මේ කකුලේ ඇති වෙන මාක්ස්. ඒ වගේම තමයි සමහර කට්ටියගේ කසල බිබිලි වගේ එනවා කකුලේ. අන්න ඒ වගේන් ඇති වෙන මාක්ස් උනත් ඒ ක්‍රීම් එකෙන් යවා ගන්න පුළුවන් කියලා කිව්වා. දැන් මේ කරන්නේ ස්ක්‍රබ් එක. ඉතින් අද මට පෙඩිකියුර් එක කරන්නේ මදු. ඉතින් පේනවනේ එයා කොච්චර මගේ කකුල් දෙක බ්‍රෂ් කරනවද කියලා නේද? මම නම් ජීවිතේට මෙච්චර මගේ කකුල් දෙක බ්‍රෂ් කරලා නැතු ඇති. ඉතින් දැන් මේ ගන්නෙ පැක් එක. ඉතින් මෙතන වැඩ කරන ටෙක්නීෂියන්ස්ලා ගොඩාක් හොඳ දැනුමක් තියෙන කට්ටිය. ඉතින් මම මේ පැක් එක දාලා මං හිතන්නේ විනාඩි 10ක් විතර ඉන්න ඇති. ඉතින් අනේ ඊට පස්සේ රසම රස තේ එකක් හම්බුණා. දැන් ඉතින් දාලා තිබ්බ පැක් එක සම්පූර්ණයෙන්ම මේ විදිහට හොදලා අයින් කරගන්න. දැන් ඉතින් මම ඔන්න මගේ පෙඩිකියුර් එකේ ආසම කොටසට තමයි මේ ආවේ මසාජ් පාට් එක. ඉතින් අද මම තෝරගත්තේ සිග්නේචර් පෙඩිකියුර් එක. මේක 4300ක් වෙනවා. ඊට අමතරව මම මේකට එකතු කරගත්ත ජෙලි සෝක් එක. ඒකට 1500ක් එකතු වෙනවා. ඉතින් මීට වඩා අඩුවටත් තියෙනවා. ඔයාලට පුළුවන් එයාලගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ගිහිල්ලා එයාලගේ ස්ටෝරිස් වල තියෙනවා ප්‍රයිසස් ඇන්ඩ් සර්විස් කියලා. ඒ කොටස එයාලා දාලා තියෙනවා. ඔක්කොම ප්‍රයිසස් වල එයාලගේ සර්විස් එකේ විස්තර. මේ පෙඩිකියුර් එකට පැයක් වගේ කාලයක් ගියා. ඉතින් පෙඩිකියුර් එක ඉවර කරාට පස්සේ මම ගෙදරින් ඇවිල්ලා ගත්ත ෆොටෝ එකක් ඔයාලට සයිඩ් එකෙන් දාන්නම් බලන්න. කකුලේ පැරිලා තිබ්බ චූටි චූටි කැලල් මුකුත් නැහැ. හොඳටම ක්ලීන් වෙලා තිබ්බා. ඉතින් මෙයාලගේ සර්විස් එක ඉවර කරන්නේ කියුටෙක්ස් ටික ගාලා සපත්තු දෙකත් අපේ කකුලටම දාලා තමයි. ඉතින් මම නම් එහෙම කරගත්තේ නැහැ. මොකද මං එහෙම ආස නැහැ. ඉතින් මම තෝරගත්තේ මම ඇඳන් ඉන්න ඩ්‍රෙස් එකට මැච්චෙන විදිහේ ලයිට් ඔරේන්ජ් කියුටෙක්ස් කලර් එකක්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි දැන් මගේ පෙඩිකියුර් එක ඉවරුනේ. අපි තවත් ලස්සන ලුක්ෙත් එක්ක ඉන්ෆෙන්ටම හම්බෙමු. ඉතින් මම හැම මොහොතෙම බලා පරිස්සමට ඉන්න ඕනේ කියලා මතක් කරනවා. හැමදාම ඔයාලා හැමතැනම ඔබලා කාටේ. බයි.